මේ අවස්ථාවට සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ සමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ගුණාත්මක සෞඛ්‍ය සේවයක් නිරෝගී පුරවැසියෙක් යන්න එහි තේමාවයි. බලවත් අයට සහ ධනවත් අයට ජීවත් වීමේ හැකියාව තිබෙන දුබල දුප්පත් අයට මරණය තෝරා ගැනීම සඳහා තිබෙන සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අපේ රටේ තිබෙනවා. මේක අදවසම තියෙනවා. ඒ නිසා මොකද්ද අපි කරන්න ඕනකම තිබෙන්නේ? නැවත සෞඛ්‍ය සේවය රෝහල ඇතුළට ගෙනියන්න ඕන. දැන් රෝහල තිබුණට සේවයේ තියෙන ඉලී අපේ මේ ප්‍රතිපත්ති රාමුවේම අරමුණ තමයි යලි අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය. සෞඛ්‍ය අවශ්‍යතාවයන් සඳහා ප්‍රවේශ වීමේ අයිතිය සමාන ලෙස තහවුරු කිරීම තමයි මෙම ප්‍රතිපත්තියේ මූලික අරමුණ. ඔබ ජීවත් වෙන තීරණය කරන්න ඔබ ප්‍රකට කී තරම නෙවෙයි. ඔබ ජීවත් වීම තීරණය කරන්න ඔබගේ සාක්කුවේ තරම නෙවෙයි. ඔබ ජීවත් වීම තීරණය කරන්නේ ඔබේ ලෙඩ ලබා දිය හැකි උපරිම සෞඛ්‍ය සේවය ලබා දී මහරා පුළුවන් ද වැඩ දෙන කාරණේ. 2009 ඉඳන් මේ වෙනකොට එයා ලංකේකේ පාඩුව බිලියන 142යි. يعني බිලියනයක් කියන්නේ කෝටි 100යි. ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 14200යි. මොකද වෙලා තියෙන්නේ? මම හිතා රෝහල් කීයක් වෙයි තියෙන්නේ? 600යි. එතන මෙතන පාඩු කෝටි 14000 ගන්න. ඒ කියන්නේ සෑම රෝහලකටම ආසන වශයෙන් ගත්තොත් 600යි නේද? 10 ගානේ දුන්නොත් 6000යි. කෝටි 25 ගානේ හැම රෝහලකටම දෙන්න තිබ්බා. එයා ලංකේකේ මුදල් ඉතුරු කරගත්තා. ඕන්න රෝහල් 10කට කෝටිය ගානේ දෙන්න තිබ්බා. නෙළුම් කුළුණ කෝටි 200 ගත්තා. නේ මේ මිස් ධනේ නෑ කියන්නේ බොරු. ඒගොල්ලන්ට ඕන එකක් කරන්න පටන් ගත්තා මේගොල්ලෝ ධනේ නෑ කියන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කරන්න ඒගොල්ලෝ ධනේ හොයාගන්න. අපේ රටේ දල ජාතික නිෂ්පාදිත ප්‍රතිශතයක් හැටියට ආණ්ඩුවේ ආදායම 15% වුණාට ආණ්ඩුවේ වියදම 28%යි. ඒ කියන්නේ උපයා ගන්න ලා ආදායම වියදමට මදි. ඒක ඇත්ත. හැබැයි ඒ වියදමට සෞඛ්‍ය වියදම් ඇතුළත් කරන්න බැරියයි. ඒගොල්ලන්ගේ නාස්තිකාර වියදම් මම ගොඩක් කියන්නේ නෑනේ. මේ වියදම්ට කිතුරු කරොත් මේ සෞඛ්‍ය සේවිතාව හොඳින් ප්‍රතිසංවිධානය කරන්න පුළුවන්. මේ මහජනතාවගේ ලෙඩ සුව කිරීම වෙනුවෙන් මේ ජාතිය සුවපත් කිරීම වෙනුවෙන්